සුබ දවසක් වේවා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SN Technology YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාගේ පරිගණකයේ වැදගත් මොනවා හරි ෆයිල් ෆෝල්ඩර් එකකට දාලා පාස්වර්ඩ් දාලා ලොක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේ කරගන්න සාමාන්‍ය ෆෝල්ඩර් එකක් භාවිතා කරන්න බෑ. මේ සඳහා zip folder එකක් තමයි මම භාවිතා කරන්නේ. මොකද zip folder එකකට තමයි අපිට password එකක් දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා දැකලා ඇති internet එකෙන් අපි මොන හරි file එකක් download කරද්දී සමහර වෙලාවට මෙන්න මේ විදිහට තමයි download වෙන්නේ. මේක ඇතුලේ තමයි අපිට අවශ්‍ය file එක තියෙන්නේ. මේ විදිහට ෆයිල් එක තියෙන එකේ අපිට තියෙන වාසිය තමයි මේ ෆයිල් එක ඇතුළට වෛරස් එකක් ඇතුල් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර වෛරස් ගාඩ් වලින් අපි ඩවුන්ලෝඩ් කරන සමහර ෆයිල් අඳුර ගන්න බැරි වුණාම වෛරස් එකක් කියලා ඩිලීට් කරලා දානවා. ඉතින් zip folder එකක් සාමාන්‍යයෙන් Windows වල මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. මම මුලින් ඔයාලට පෙන්නපු මේ zip folder එක මේ විදිහට පෙන්වන්නේ WinRAR කියන පොඩි ඇප් එකක් මම මගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා. ඉතින් ගොඩක් අය මේ WinRAR කියන ඇප් එක දැන් භාවිතා කරනවා. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් ඔයාලා ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එකේ WinRAR ඩවුන්ලෝඩ් කියලා සර්ච් කරලා කොහොම පහසුවෙන්ම මේක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්න. මම දැනටමත් මගේ පරිගණකයට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙනයි තියෙන්නේ. හරියනම් බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද ෆෝල්ඩර් එකකට පාස්වර්ඩ් දාලා ලොක් කරගන්නේ කියලා. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් සාමාන්‍ය ෆෝල්ඩර් එකක් zip folder එකක් බවට පත් කරලා ඒකට පාස්වර්ඩ් එකක් දාලා ලොක් කරලා. මේ තියෙන්නේ මම ලොක් කරගන්න යන ෆෝල්ඩර් එක. ඒක ඇතුලේ තියෙනවා MP3 ෆයිල් කිහිපයක්. මම ඔයාලට උදාහරණයක් විදිහටයි මේ MP3 ෆයිල් කිහිපය ෆෝල්ඩර් එකට දාගත්තේ. ඔයාට පුළුවන් ඔයාට වැදගත් වෙන ඕනම ෆයිල් එකක් දාලා මේ විදිහට හදාගන්න. දැන් මේ ෆයිල් එක උඩ මවුස් එකේ රයිට් ක්ලික් කරන්න. ඔයාලා WinRAR ඇප් එක ඉන්ස්ටෝල් කරලා නම් තියෙන්නේ මෙන්න මේ විදිහට පෙන්නනවා. මෙතනින් මේ උඩම තියෙන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. මෙතනින් මේ zip කියන එකට ටික් එකක් දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ delete file after කියන එකටත් ටික් එකක් දාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා set password කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනට ඔයා කැමති මතක තියෙන පාස්වර්ඩ් එකක් දෙන්න. ඒ පාස්වර්ඩ් එකම නැවතත් මෙතනටත් දෙන්න. ඊට පස්සේ මෙතනින් ඕකේ දෙන්න. මෙතනිනුත් ඕකේ දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි සාමාන්‍ය ෆෝල්ඩර් එක zip folder එකක් බවට පත් වුණා. දැන් බලමු මේක අන්සිප් කරන්න පුළුවන්ද කියලා. අන්සිප් කරගන්න මේ ෆෝල්ඩර් එක උඩ මවුස් එකෙන් රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් WinRAR එකෙන් ඔප්ෂන් හතරක් දීලා තියෙනවා. මේ හතරෙන් ඔයාලට කැමති එකක් ක්ලික් කරලා මේක අන්සිප් කරගන්න පුළුවන්. බලමු එහෙනම් අන්සිප් කරලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දීලා තියෙන පාස්වර්ඩ් එක මෙතනට ඉල්ලනවා. ඉතින් පාස්වර්ඩ් එක හරියට දුන්නොත් විතරයි මේ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක.